සදහම්දහර අපමන විපත් අභිමුවවුවද සධාථනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවස්සෙන සදහම් දෙසුම සදහම්දහර වෙලඳ සේවෙන් සදහම්දහර සම්මා සම්බුදු සරණයි. තව හෝරා කිහිපයකින් උදා වන සුබ අලුත් අවුරුද්ද අපල උපද්‍රෝ දුරුවන සාමය සතුට සම්පත සබරි සුබ අලුත් අවරුද්දක් වේවායි සදහම් ධාහර ධර්ම දේශනා පිළිගන් වන කාරි මණ්ඩලය සමඟවැල්ද සේවය ශ්‍රාවක ඔබවින්වෙන් ආසිරී පිළිගන් බයි. දහම්ධහර ධර්මානු ශාසනාව ධර්මදාානය ඔතුම් බවසල්කමින් මේ සුබ නවසරේද ඉදිරිපත් කරු ලබන්නේ ලේටික්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලිකා යතනය සමානු ග්‍රහකත්ව ඇතිවයි. ජාත්‍යන්තර තලයට දේශීය තීන්ත නි්පාදන රගෙන ආ ේටික්ස් ලංකා ජාත්‍යයන්ත්‍ර පෞද්ගලිකායතනය වැ පේන්ස් පාරිභෝගික ඔබ සමටත් ධර්මධානය ්‍රණය රීම සඳහා එක් වෙන ශ්‍රාවකෝබසමටත් මේ ලබන්නා වූ සුබ අලුත් අවරුද්ධ. ජයන් පිරුණු ධර්මයෙන් සුභාෂිත සුපෝෂිත සුබ නවසරක් වේවායි ඉත සිතින් ප්‍රාථනා කරයි. ලටෙක් ලංකාත් ජාත්‍යන්තර පෞද්ගලක ආයතනේ කාරිමණ්ඩලය විධායක අධ්‍යක්ෂිකා අයෝමා වික්‍රමසිංහ විධායක අධ්‍යක්ෂ සංජීව විජස්්‍රී නවරත්ත මහතා ඇතුළු විධායක මණ්ඩලය ඔබ එවෙන් රි පිළිගන් වයි සදහම් ධහර ධර්මානු ශාසනාව සදහම් ධර ධර්මානු ශාසනා මාලාවේ ආරම්භක ධර්මානු ශාසනාව පාත් වන්නට යෙදුණු විචිත්‍ර භානක පූජ්ජ පාද ඇරව්වල සුදම්ම ස්වාමින්රන් වහන්සේ අද මේ උදාබන නාවසරබින්වෙන්ට සුභ ප්‍රාර්ථනා පිළිගන්බමින් ධර්මානු ශාසනා පාත් වනු ලබන්නේ සැදහැවතුනි පංච සීලය පිළිබඳව ධර්මාණනු ශාසනාමාලාවේ මේ ධර්මානු ශාසනාව ශ්‍රවණයකරනනට අපහයක්වෙන්න අයි ඔබට අපි ගෞරුවෙන් ආරාධනා කරනවා. ඒ අතරවාරයේ ඔබට තවත් ආරාධනාවක් ලටික් ලංකා ජාත්‍යන්තර පෞද්ගලි යතනය උතුරු සිද්ධස්ථාන ප්‍රවර්ධනයට ඔබට ආරාධනා කරයි. ජයිස්ශ්‍රී හා බෝ සම්දුන් පහසීන් ලක්දිව පූජනියත්වයට පත්. කංකසන්තුරේ ඓතිහාසික තිස්ස රාජමහා විහාරේ ශ්‍රී ලංකා යුදහ මුදා විදිිකරන මහාසෑය සඳහා චෛත්‍යයේ ගර්බේ නිදන් වස්තු තැන්පත්කිරීම සඳහා. ඔබට දායකවීමට ආරාධනා කරයි. පරිත්්‍යයග ගිණුම මහජන බැංකුව දෙසිය හතරයි එක්දහස් එකයි එක් දහස් එකයි තුන්සියාසූ හය. කංකසන්තුරේ තිස්ස රාජමහා විහාර පුුණ්‍යායතනය බිින්දුවයි හැත්තෑවයි දෙකයි හැටහයි හැටහතයි විසි පහා. රාජවංශකතාවට ඔබේ ස අභාගිත්තුවයට අආරාධනා බින්දුවයි හැත්තෑවයි දෙකයි ැටහයි හැටහතයි වෙසි පහා. ධර්මාන් ශාසන අශ්‍රවණී කිරීමට ප්‍රථමෙන් සදැවතුනි අපි පංචසීලේ සමාධාන් බන්නට සාධකාරය පවත්වමින් දැන්න මස්කාරය කියමෝ. අවස්සරයි ස්වාමින්රයෙන් වහන්ස සාධූ, සාදුූ, සාදුූ. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුද්හං සරණංග්චාමි බුද්ං සරණංග්චාමි දම්මං සරණංග්චාමි දම්mbang සරණග්චාමි සංහ සරණග්චාමි සංgang සරණග්චාමි ජුතියම් පි බුද්හං sarenanggaca Dutipi buddang sarenangga chamin du tiammpi daang sarenangga chamin dutii damang saranaangga chamin tiammpi sanghang sarenanggaca Dutii sanggang sarenangga chaminammpi budhang sarenanggaca Tapi buddang sarenangga chamin Taam pi daang sararan ga Tampi dambang sarangangga Camami Tampi sanghang sarangangga Tampi sanggang sarangangga camami manapataතා weerරම sikhaප dan samadhiami manapata weermani sikka pe dan samadhi Adදana weerරමණ siखाada samadhiami adinanaadaana weermani නිසික්කාපදන් සමාධයාමින් ආමේසු මිච්චාචාරාවේරමනී සිකාපදන් සමාධයාමි. කාමේසු මි්චාචාරා වේරමණී, සික්කාපදන් සමාධයාමින්. සාවාදාාවේරමනී සිකාපදන් සමාධයාමේ. උසාවාධා වරමණී සික්කාාපදන් සමාධියයාමි රාමේරය මජ්්‍ය පමාදඨානාවේරමනී සික්හපදන් සමාධයාමී සුරාමේරය මජ්ජිපමා දට්ඨානා වේරමණී සික්කා ආපදන් සමාධයාමී සාධූ සාධූ සාතුෝ. අවස්සරයි ස්වාමින්රෙන්න්් වහන්ස අද ධර්මාන ශාසනාවින්විෙන් පින්බන්ත දායකත්වයක් දරනවා. මොරටුව එකඩ ඔයන දක්ුණ අක එක සයහතලිස් දෙක නිවසේ පදිංචි, දමයන්ති හර්ෂා ජයනෙත්ති මහත්මියගේ ආද්‍රණීය ස්වාම්පපුරුෂාණන් වන. එ වගේම උඩබෙල අගලවබත්තා අංක තුන්සියාසූ දෙක නිවසේ පදිංචි ලක්මිනී කවුශල්ලයා ජයසිංහ ආදරණීය ගුරුපියාණන් වන කොළ විශවිද්‍යාලයේ ජේෂ් ම හාචාරර් ජයනැත්ති කෝරල්ලාගේ දොන් සුමේද ජයනැත්ති මහතාගේ අදට යෙදෙන, ම අප්‍රෙල් දහ තුව වන ටය දෙදෙන හැට තුන්වන උපන්දිනය වෙනුවෙන් එතුමට නිදුක් නිරෝගී සුවච්චිර ජීවනය ප්‍රාත්නා කිරීම අරමුණු කරගන්නවා. අවසරයි ස්වාමින් රැන්් භාන්ස සාධූ සාධූ සාදුූ සමන්තාචක්හවාලී සුවත්්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්සේ සුනන්තු සග්ගමොක්හෙදන් ධම්මස්සවෙනෙ කාලු අයංභදන්තා ධම්ම සවෙනකාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්තා නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස පින්වත්නේ අද දවසේත් මේ පින්න්නුතුන් ශ්‍රී ලංකා ගොනුද්ලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ සෑම දිනකම රාත්‍රී අටට ප්‍රචාරය කරනු ලබන සදහම් දහර ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රභණය කරන්න බලාපොරොත්තුව සිටිනීම. අදදවසේ නියමිතව තියෙන්නේ අප විසින් සිද්ධ කරන්නා වූ තිස් එක්වන ධර්මදේශනාවක්. සදහම් දහර ධර්ම දේශනා මාලාවේදී, ගඩු කටයුතු මහා සංගරත්නය විසින් දීර්ග කාලයක් ඔස්සේ. ඔබට ධර්මයෙන්, අවවාද අනුශාසනා ලබාදීම සිද්ධ කරනවා ඒ අවවාද අනුශාසනා ලබාදීමේදී ගරු කටයුතු නායක හාමුදුරුවරුන් වහන්සේලා මහා සංගරත්නය විසින් ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදනා වූ ත්‍රිපිටක ධර්මයහි ත්‍රිපිටක අටුවා ආදී කොටඇති ධර්මයට අනුකූල ආකාරයෙන්ම විධ මාතෘකාවන් ඔස්සේ ඔබගේ දහම් දැනුම වර්ධනය කිරීම සඳහාතින් ඔබට නිවන් මාර්ගයේ පසක් කරදීම සඳහාතන් බොහොම වෙහෙස මහන්සි වෙනවා. තිය අද දවසේ විශේෂයෙන්ම විවහාරිකව දෙදස් විසියක වර්ෂය සිංහල හිදු අලුත් අවුරුද්ද. තව නොබෝ වේලාවකින් ලැබීම සිද්ධ වෙනවා. මේතාක් ප්‍රමයෙන්ම ඔබට ඒ ධර්මාාවනවාදයන් ලබා දුන්නා වූ ගරු කටයුතු මහා සංගරත්නයට අපවිසින්ද ඔබ විසින්ද මේ ජීවිතේදි සාංසාරිකවද කලාවූ සියලුපින් අනුමෝදන් කරමු. උනහන්සේලා සියලු තිෙනටම නිදුක් නිරෝගී සම්පත් දිගා සිරි සම්පත් ලැබේවා. උනහන්සේලාගේ ජාතික සාාසනෙක ආගමික කටයුතු සහ උන්හන්සේලාගේ පැවිති කටයුතු ආදී කොටඇති සියලු කටයුතු, සර්වප්‍රකාරයෙන් සාර්ථකවීම සඳහා මේ නව වසරේත් අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදයත්න්, ඒවාගේම පින් කැමැති පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. ඒවාගේම ශ්‍රී ලංකා ගෝනුදලි සංස්ථාවේ වෙළඳ සේ සේවය කරනු ලබන සභහපතිතුමන් ඇතුළු, අධ්‍යක්ෂක මණ්ඩලේටත් ඒවාගේම සේවිකා මහත්ම මහත්මීන්ටත් මේ සදහම් දහර ධර්ම දේශනා මාලාව ආරම්භක දිනේ පටන් අපට මහා ශක්තියක් වන වූ ශ්‍රාවක දායක ඔබ සියලු දෙනාටමත් ලබන්න වූ නවවසර සොරප්‍රකාරයෙන් සාර්ථක සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගා සිරිසම්පත් ලැබෙන සියලු දෙනාගේම සිතැන්ගි ඒ ආකාරයෙන්ම ඉෂ්ටසිද්ධ වෙන පුුණන්නකාමී ජීවිත වඩාත් පුුණ්න්නකාමේ ජීවිත බවට පත් කරගන්නටත් යම් කෙනෙකුට හේතු සම්පත් ඇත්නම්මිලුවදීම නිර්වාණාව බොහොදයේ පිණිසාත් අපවිසින්ද මේ ධර්ම දේශනා මාලාව තුළදීත් ඒවාගේම මේ ජීවිත කාලයේ තුළදීත් කලා වූ සියුලු පින්කම් එකහා සමානව අනුමෝදන් වේවා හේතුවා සනාවේවා කියලා ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනු. ඒවාගේම විශේෂයෙන්ම අද දවසේ, ඉතා යහපත් බලාපොරොත්තුවක් මූලිකත්වේ තබාගෙන සෙත් ප්‍රාර්ථනා කිරීමේ අදහසින්. මෙම ධර්ම දේශනාවේ දායකත්වේ දරනවා, සෙත් පැතිීමට බලාපොරොත්තු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාරය, ජයනෙත්ති කෝරලලාගේ දොන් සුමේද ජයනෙත්ති. මහතාට නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන්න දිගාසිලි සම්පත් ප්‍රාර්ථනා කරන්න, ඒවාගේම විවිධ ආකාරයෙන් දායකත්වයන් දැරුවා වූ දරන්න වූ සියලු දෙනාටම ආශිරවාද කරන්නට. පිෙනත්නී මෙ පිනතුන්ගේ යහපත් සත්‍රාර්ථනා ඒ ආකාරීෙන්ම ඉශ්්‍ර සිද්ධ වීවා, විශේෂෙන් අද දවසේ ජන්මෝත්වේසේ හිපත් කරන ආශිර්වාද බලාපොරොත්තු වන කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ට මහාචාර්ය සුමේද ජය නෙත්ති මහතාටත් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ලැබීම පිණනිසාන් සියලු කටයුතු අනාගත කටයුතු වඩ වඩාත් සාර්ථකවීම සඳහාත් මේ පින්කම් එකහා සමානව හේතුවා සනාවීවා කියලා ආශිර්වාද කරනවා පිෙනවත්න අපි අවසාන වශයෙන් සදහම් දහර ධර්ම දේශනා මාලාවේ තිස්වන ධර්මදේශනාව හැටියට අවසාන ධර්ම දේශනාව හැටියට අපි සාකච්ඡා කරන්නට යදනේ පංචසීලයේ ආනිසංස පිළිබඳෝ. පංචසීලයේ ආනිසංස පිළිබඳව සාකච්ඡා කරවට අප ඔබට සික්ෂාපදයෙන් සිික්ෂාපදයට ඒ ඒ සිල්පදයන්ගේ ආනිසංස පිළිබඳව කියා දෙන්නට යෙදනා. පලවෙනි සිල්පදයේ ආනිසංස විසිතුනක් තිබෙන බවත් දෙවන සිල්පදේ ආනිසංසේ කොළහක් තිබෙන බවත් මේ ආදී වශයෙන් පංචසීලයේ ආනිසංස පිළිබඳව කියා දෙන්නට යෙදුණක්. එහිදී අවසාන වශයෙන් සුරාපානමය ශික්ෂාපදේ වැලකීමේ ආනිසංස පිළිබඳවත් අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වනක් ඒ ආනිසංසත් සමගම මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තුව වෙනවා තව දුරටත් ඔබට මේ පංචසීලයෙන් පංචසීලය ආරක්ෂා කිරීමෙන් ලැබෙන්න්නහු ආනිසංස නැත්තං ඔබට තියෙන ප්‍රයෝජන පිළිබඳවත්, සාංසාරික ගමන තුළ බුදුරජාණන් වහන්සේලා ජීවමානුව වැඩවාසය කරන කාල පරාසයේදී. උන්වහන්සේලාගේ සාාසනේහි, ධර්මාවබෝධයට පත්වෙච්ච ඒ මහෝත්තමීන් වහන්සේලා. ගිහි පැවිදි මහෝත්තමීන් වහන්සේලාට, ඒ ආනිසංස ලබපු ආකාරය පිළිබඳවත් විද කරපු ආකාරය පිළිබඳවත් කියා දෙන්න. පෙනත්නී ධර්මයේ සඳහන් කරනවා, මේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීමෙන්, ලැබෙන ආනිසංස පිළිබඳව කතා කරනකොට මේ පංචසීලය ආරක්‍ෂා කිරීමේ ආනිසංස අතර ප්‍රධාන ආනිසංස පහක් ලැබෙන බව. පළවෙනි ආනිසංසේ තමා මහත් භවබෝග සම්පත් ලැබීම. දෙවැන්න තමා, පිළිබඳව යහපත් කීර්තිරාවයක් ඇතිවීම. තුංගනි කාරණාව තමා විශාරදව යම් ස්ථානයකට යම් පිරිසක් අතරට ගමන්කිරීමේ හැකයාව. ඊළඟ ආනිසන්සේ තමා සිහිකල්පනාවෙන් මේ පරලව යව සහ පස්සන අවසාන ආනිසංසේ තමා මරණින් අනතුරුව ඒ කාන්ත වශයෙන් සුගතිගාමීවීම. දැම් මේ ආනිසංස පහ පිළිබඳව සාකච්ඡා කරනකොට, අපි බට පෙර කියලා දුන්නානේ පන්සිල් පද පහ ආරක්ෂා කරනකට අපි ඔබට කිව්ව ප්‍රාණගාතයෙන් වලකින කෙනෙකුට ආනිසංස විසිතුනක් ලැබෙනවා ඒ ආනිසංස විසිතුන අපිඔබට කියා දුන්නවා. තොර ප්‍රාණගාතයෙන් වලකෙනකොටේ ආනිසංස විසිතුුණ අතර තියෙනවා මේ යහපත් කේර්තිරාවයක් ඇතිවෙන්නේ කොහොමද පිරිසක් අතරට යන්න පුළුවන් කොහොමද සිහිකල්පනාවෙන් කටයුතු කරන්නට පුළුවන් කොහොමද මේ ආදී කරුණුකාරණ පිළිබඳව අපි ඔබට කියාදුන්නවා. එහෙනම් පංචසීලයේ ආරක්‍ෂා කරනු ලබන තැනැත්තික් විසින්, බොහෝම පරිස්සමෙන් දැනීගෙන ගත යුතු ඒවාගේම කල්පනාවෙන් කටයුතු කාර් කලයුතු කාරණාවක් හැටියට, ආනිසංස බලාපුොරොත්තුවෙන්ම කළ යුතු කාරණාවක් හැටියට මේ කාරණාව හඳුන්වන්නට පුළුව. දැන් මෙතනදී මේ ආනිසංස පක්ෂය පිළිබඳව සාකච්ඡා කරනකොට, අපේ ප්‍රායෝකික අධදැකීමක් නැත්නම් ධර්මය සොයන සහ ධර්මය පරිහරණය කරන ඇතමුන්ගේ. ඇතැම් මත බෙහෙදයට තුඩු දීපු කාරණාවක් පිළිබඳව ප්‍රථමයෙන්ම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතමා දැන් මේ සසර ගමන තුළ අපි සැරසරන්නේ තෘෂ්ණාවත් අවිද්‍යාවත් මූලික කරගෙනන අපි හැමෝම මේ සසර ගමන තුළ රහත් බවෙන් මෙහා. සිටින මාර්ග පලලා බී නොත්න් ඒවාගේම පෘථග්ජන භහමේ වාසය කරන සියලු සත්වයෝත්. මේ ලෝකයේ තුළ සසර ගමන තුළ සැරිසරන්නේ ප්‍රධාන ධර්මතා දෙකක් මූලික කරගෙන ඒ තමා තෘෂ්ණාවත් ඒවාගේම අවිද්‍යාවත් කියන කරුණු කාරණ දෙක. තොර සමහරු තර්ක විතර්ක කරනවා සාමීනී යම් කිසි කෙනෙක් යම් දෙයක් කරලා එහි ආනිසංස බලාපොරොත්තු වෙනවානම්. මට මේ මේේදේ ලැබේවා මේ ආනිසංසපක්ෂයෙන් කියලා ඒක භවයට තිබෙන තන්හාව නෙමෙයිද කියල සමහර අවස්ථාවලදි තර්ක විතර්ග කරනු. ඒක නිසා වඩා හොඳ වෙන්නේ ලැබුණොත් ලැබුණාවේ නැතිනම් නොලැබුණාවේ කියලා කිසිම අපේක්ෂාවකින් බලාපොරොත්තුවකින් තොරව මේ සේලාදී ගුණධරම පින්කම්වල නිර්තවීම නේද කියලිවර වෙලා සමහරලාවට තර්ක කරනු ඔබටත් සමහර අවස්ථාවලදී මේ වගේ තර්ක විතර්ක කරනු ලබන පුද්ගලීන් ඕනෑ තරම් හමවෙලා ඇති. ඒවාගේම මෙවැනි තර්ක විතර්ක ඔබට ඒකාන්ත වශයෙන්ම අහන්න දකින්න බලන්න ලැබිල ඇති. තින් මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරනකොට අපට මුලින්ම කියන්න තියෙන්නේ මේ ධර්මය අධ්‍යේනය කරනකොට ඉතා පරිස්සමින් අධ්‍යනය කළ යුතුයි. මොකද සමහර අවස්ථාවලදී ධර්මය අධ්‍යේනය කිරීමේදී. ඇතැම් පිරිස්වලට ඒ ධර්මය නිවැරදිව බුද්ධ වචනය ඒ ආකාරයෙන් අධ්‍යනය නොකිරීම නිසාත්. ඒවාගේම ඇතැම් අවස්ථාවල වැරදි සහගත මතිමතාන්තර ප්‍රකාශ කරන්නන්ගේ. දෘෂ්ටීන්ට හසුුවීම නිසාත් ධර්මය නිවැරදිව මිනිහිකර නොගැනීමත් දෘෂ්තීන්ට හසුවීමත් කියන කරණාව නිසා, අපටත් සමහරවෙලාවට අනේ ඇත්තනේ දෙවැනි සිතිවිලි හරි නේද කියලිවර වෙලා කල්පනාවෙන්න පුළුවන්. මුලින්ම කියන්නට තියනෙ මේ සිතිවිල්ල සම්පූර්ණයෙන්ම ධර්මයට පටහැනි ධර්ම විරෝධී කාරණාවක්. ඒකට හේතුව තමා ඔබ බලන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය පිළිබඳු. ඒවාගේම සැරියුත් මහරහතන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ ආදී, ඒ මහරහතුන් වහන්සේලාගේ චරිතයන් පිළිබඳව පොඩ්ඩක් රිග්හ කරලා බලන්නකෝ ඒ සෑම තැනකම තිබෙන දෙයක් තමා මූලික දෙයක් තමා යම් පින්කමක් කලාට පස්සේ නිවන අරමණු කරලා තිබෙනු ඒවාගේම ඇතැම් පින්කම්වලදී නිවණින් මෙහා සාංසාරිකව ඉතා සැපසේ සසරගමන ගමන් කරන්න ප්‍රාර්ථනාවන් තබල තිබෙන බදුරජාණන්හන්සේගේ දෙහසනාව තුළ විශෂෙන් අංගුතරනිකාය චතුක්ක නිපාතයේ පටිපදා කියන සූත්‍ර දේශනාවේ ඉතා අලංකාරවත් ලෙස දේශනා කරනවා යම් කිසිකෙනෙක් නිවන් සම්පත් ලබනවා නම් ඒ නිවන් සම්පත් අපේක්ෂා කරනු ලබන තැනැත්තා විසින් ධර්මාව බෝධය පිණිස රැකිය යුතු ගමන් කළ යුතු ප්‍රතිපදාවන් සතරක් තිබෙනවා කියලා. ප්‍රතිපදාවන් සතර අතර ප්‍රතිපදා දෙකක් දුකසේ ගමන් කරන ප්‍රතිපදාාත්න් ප්‍රතිපදා දෙකක් සැපසේ ගමන් කරන ප්‍රතිපදා දෙකකුත් වශයෙන් මේ ප්‍රතිපදාවන් වෙනස් වෙනුම් ඒවාගේම තවත් ප්‍රතිපදා දෙකක් වහධර්මය අවබෝධ කරන ස්වභාවය නොත්න් ඒවාගේම තවත් ප්‍රතිපදා දෙකක් කල්ගත වෙලා කාලයක් අරගෙන ධර්මාවබෝධය කරන ආකාරයනුත් වර්ගීකරණය කරනු. මේ ප්‍රතිපදා හතර පිළිවඳු යම් විග්‍රහයක් කරනව නම් පළවෙනි ප්‍රතිපදාව තමා සැ් ප්‍රතිපදාවෙන් වහාධර්මය අවබෝදධ කිරී. දෙවැන්න තමා සැප ප්‍රතිපදාවෙන් දිගු කලක් පරිහරණය කරලා දිගු කාලයක් අරගෙන ධර්මය අවබෝධ කිරී. තුංගනි ප්‍රතිපදාව තමා, දුක් සහගත ප්‍රතිපදාවෙන් වහාධර්මය අවබෝධ කිරීම, හතර වැන්න තමා දුක් සහගත ප්‍රතිපදාවෙන් බොහෝකාලයක් අරගෙන ධර්මය අවබෝධ කිරීම. එතකොට මේ ප්‍රතිපදා හතරෙන් බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ සාධකාර පවත්වන්නේ සැප ප්‍රතිපදාවෙන් වහාධර්මය අවබෝධ කිරීම කියන කාරණාව. සැප ප්‍රතිපදාවෙන් නමුතුන්, දීර්ඝ කාලයක් අරගෙන ධර්මය අවබෝධ කිරීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේලා විසින් අගය කරන්නේ නැහැ. එහෙනම් වහා ධර්මය අවබෝධ කිරීම සඳහා ප්‍රඥාව ඉතා හොඳින් වර්ධනය කරගන්නට ඕන. ප්‍රඥාව වර්ධනය කරනවාවාගේම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මතාවයන් ඉතා තිවුණු ලෙස තීවර ලෙස වර්ධනය කරගන්නට ඕනෙ. ඒ සඳහා තමා ධර්මමාර්ගියය තුළද ඒ ඒ ධර්මතාවයන් වර්ධනය කිරීම සඳහා, බෝධිපාර්ශික ධර්මතිස් හතක් දේශනා කරලා තිබේ. එහෙනම් යම් කිසි කෙනෙක් මේ බෝධිපාර්ෂික ධර්මත්ති සත මනාව වර්ධනය කරනවා නම්, නැවත නැවත වර්ධනය කරනවා නම්, ඔහුට සාංසාරිකව වහාධර්මය ඔබුද කරන්න උපකාරයක් වෙනව කියලා කෙරු. ඒවාගේම කෙනෙක් සසර ගමන තුළ දානාදී පින්කම් සිද්ධ කරලා. සීලාදී ගුණධර්ම වර්ධනය කරලා. බණභහාවනාදී පින්කම්වල නිරත වෙලා. දස පාරමිතාදී ගුණධර්මයන් වර්ධනය කරමින් ඔහු කෙලෙසුන් සමඟ සීක්‍රවාසයක් නැතිව කෙලෙසුන්ගෙන් දුරස් වුුණු කෙනෙක් හැටියට කෙලෙස් අඩු මානසිකත්වයක් ඇතිසත්වයේ හැටියට ඒවාගේම සසර ගමන තුළ භෞතික සැපසම්පත් ඉතා හොඳින් වින්දනය කරමින් ලබමින් සැපසේ සසර ගමනක් තුළ වහා නිවන අවබෝධ කරනවනම් ඒ සඳහා මේ පින්කම්වල මේ සේලාදී ගුණධර්මවල ආනිසංස බලාපොරොත්තුවන්නට අවශ්‍ය වෙනවා නැතිනම් වෙන්න මකක්ද පිනට අදාල පුුණ්්‍යාබි සංස්කාරයක් වශයෙන් ඒ ආනිසංස විපාකදීලා නිවණ පිණිස නොපැවතීම ධර්මාවබෝධය පිණිස හේතු නොවීම එහි කුසල බලය හෝසිවෙලා යනවා දැහුඳව මුදාහරණයක් තමා මේ ලෝකයේ සම්මෑ ෘෂ්ටිකවාගේ මිත්‍ය දෘෂ්ික සතයුත්තිඉන්න සමහරු මිත්‍ය දෘතිික වඋනාටඒ කැන කර්මකර්මඵලයක් පිළිබඳව විශේෂ අවබෝධයක් සහ නිවන චතුරාර් සත්‍යය පිළිබඳව විශේෂ අවබෝධයක් නැති වුුණත්. හොඳ කුසල් දහම් වර්ධනය කරන. අපි උපමාවකට ගමකු ඔබ දැක ඇති බෞද්ධ පින්නතුන් දන් දෙනවාගේම කිතුුණු පින්වතුනු දානාදී පින්කම් සිද්ධ කරන. සමහර අවස්ථාවලද කෙතුනු පින්වතුනුත් ඇතමෙක. ප්‍රාණ ගහතාදී කටයුතුලින් ඉවත් වෙලා කටයුතු කො ඔබ බයිබල අධ්‍යයනය කරනවා නම්. බයිබලයේ කන්දවුඩ දේශනාව අරගත්තොත් කන්දවඩ දේශනාවේ පළවෙනි පැනවීමමතිී ප්‍රාණගාතයේ සම්බන්ධවයි. බෞද්ධීන්ට පවා අපි නිතර අනුශසනා කරන දෙයක් තමා බුද්ධාගම ත්‍රිපිටකට අමතරව අනෙක්කාගම් පිළිබඳවත් අධ්‍යයනය කරන. එක බෞද්ධයකුට වැදගත් වෙන්නේ එතකොට ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රෂ්ඨරත්වය පිළිබඳව ඉතා හොඳ වැටහීමක් ඇතිවෙනවාවාගේම ලෝකයේ සියලු මිනිසුන්ට සතුන්ට වගේම සියලු ආගම්වලට ගෞරව කිරීමේ. ඉතා හොඳ මානසිකත්වයක් ඇති වෙනවා. ඒ ඒ ආගම්වලට යන්න කියනෙ එක මේ මෙතන කියන බෞද්ධයක වුණ හම බෞද්ධයගේ ප පලවනිම දේ තමා ලෝකේතයන සත්‍යය දකිනවාවාගේම ලෝකේටම ගෞරව කරන ලෝකයේ ගලු කළ යුත්තන්ට ගරුකරන තැනැත් එ බවට පත්වෙන. අපි අසූමහ ස්්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දම් බුදු හාමුදුරුවන්ගේ දම් පසේබුදුරන්ගේ යටත් පිරිසෙන් අපේ දෙමාපිය වැඩිහිටියන්ට ගරුකිරීම දක්වාම ඇවිල්ලතියනෙ මේ පළපුරුදුකක්. අපි කිසිම තැනක අන්තවාදී විය යුතුනේ. නමුත් අපි හරය හරය වශයෙන් දකින්නත්. හරයක් රහිත තැනක් හරයක් රහිත තැනක් හටියට දකින්නත්, සුදුසු ප්‍රඥාවක සිටින්නට ඕන්. ඒක තේරුම ආගමක් තුළ හෝ ජාතියක් තුළ කුළමලයක් තුළ අපි අන්තගාමී වෙනවා කියන එක නෙවෙයි. ඇත්ත ඇත්ත වශයෙන් දකින්නටත් අස්‍ය අසත්‍ය වශයෙන් දකින්නටත් සුදුසු ප්‍රඥාවක් බෞද්ධයෙකුට තිබියයුතු. ඒවාගේම ඉතා විමිසුම් සහගත සියලු කාරණා බොහෝ කාරණා පිළිබඳෝ නිවැරදි අවබෝධයක් සහිත විශේෂ බුද්ධියකින් සමන්විත තැනැත්තෙක් බවට පත්වෙනවා. බදුරජාණන් වහන්සේගේ ධර්මය නිවැරදිව අධ්‍යනය කිරීමේද තෝට අපේතුම කර පෙරකිව්වාකාරයෙන් කෙතුුණු බැතිමතෙ කන්දවුට දේශනාවට අනුව ප්‍රාණගාතයෙන් වැලකීමේ සිික්‍ෂාපදයක් විදිහට නොව නාත්න් ඒ පැනවීම අනුගමනය කරනවා තොට මම ඔබට පෙර කියා දුන්න ප්‍රාණගාතයෙන් සංවර වෙන කෙනෙකුට ආනිසංස විසිතුනක් ලැබෙනවා කියලා එහනම් බෞද්ධ අපට පමණක් නෙවේ. මොකද ප්‍රාණගාතයෙන් වැලකීමේ ශේක්ෂාපදයකන ලෝක ධර්මතාවයක්, ලෝක පාලක ධර්මතාවයක්. එ ලෝක පාලක ධර්මතාවය යම් කිසි කෙනෙක් රකිනවද ජාතියක් ආගමක් කුලයක් මලයක්. බලපාන්නේ නැතිව, ඕනෑම කෙනෙකුටේ ආනිසංස ලැබෙන යටත් පිරිස තිරිසංගත සත්වයක් පවා දම්මපදේ විස්තර කරන ෝය සුජම්පතිගේ කතා වස්තුව මඟ මානවක කතාවේ සුජම්පතිගේ කතාවස්තුව පිළිබඳව කතා කරනකොට ඇය කැකින්න්නක්ව සිටියද පංචසීලයේ පලවෙනි සිල්පදේ විශේෂෙන් ආරක්ෂා කලා කෙන. තොට තිරිසන්ගත සත්වයක ඉන්ඩියදී පන්සිල් ආරක්ෂා කළත් උත්පත්තියෙන් තිරිසන්ගත සත්වයක්උනත් පංචසීලයේ රැකපු නිසා විශෂයෙන් ප්‍රාණගාතයෙන් වැලකීමේ ශික්ෂාපදයේ රැකපු නිසා. ඒ තැනැත්තිය තිනිසන් සතෙක් වුනත් එහි ආනිසංස විසතු නෑයට ලැබෙනු. දැම් බෝධිසත්ව කතා ගත්ත හම අපිට ජාතක කතාපුතා අධ්‍යේනය කරනකට යි සීල විමන්ස වගේ ජාතක කතා අධ්‍යේනය කරනකට මහා බෝධි සත්වයන් වහන්සේ. නාග ලෝකයේ නාග රජ කෙනෙකු උත්පත්තිය ලබල මනුසලෝකයට සිල්රකින් නාවට පස්සේ. මිලේච්ච ඒවාගේම වැදි ගෝත්‍රික මිනිසුන් විසින් තමන්ව මරණයට පත් කරන්න උත්සාහවත් වෙන අවස්ථාවේදීත්. වහා තමන් කිපී බලන බැල්මෙන්ම. ඒ සියලු දෙනා දවා හලු කරන්නට තරම් තේජානුභාවයක් තිබියදී. බොහොම මෛත්‍රී සහගතව ප්‍රාණගාතයෙන් වලකින සික්ෂාපදේ ආරක්ෂා කළ හා ෝධි සත්වන් වහන්සේ බව ඇත්ත මුත් ඒ ආත්ම භාවේ තිරිසන් සම්භාවයක් ඇති උපතක හිටි. නමුත් ඒ සීලයේ රැකීම නිසා අපේ බුදුරජාණන් වහන්සේට මහාබෝධිසත්වන් වහන්සේට පෙර අපි ඔබට කිව්වා වූ ප්‍රාණගාතයෙන් වැලකීමේ ආනිසංස විසිතුනම ලැබුණ. මොකද මේවා වැදගත් වෙන්න වෙනදඒකට නෙමේ අබෞද්ධ කෙනෙක් නමුත් මේ ධර්මය ඉතා හොඳින් ශ්‍රවණය කළොත් ඔහුට හෝ ඇයට තේරෙනවා මේ ආගම්වාදයක් කුලවාදයක් කියන බිහෙදයකින් තොරව. ලෝකයේ ඕනෑම කෙනෙකුට බුදුදහම අධ්‍යයනය කරන්නට පුළුවන් බව. වෙනත් ආගම්වල අන්තවාදීන්සේ බෞද්ධ අන්තවාදයක් අපි ධර්මය නොදන්නා නිසාම අපි තුළ ආරෝපණය කරගන්න වනම් ඒ බුදුරජාණන් වහන්සේ දේශවනේීමක බුදුහාමුරුවත් බෞද්ධයෙ නමේ ඇත්ම කියෙනව ද දුරුවොත් ෞද්ධෙක්න මේ සැරියොත් හාමුදුරුවෝත් ෞද්ධයෙක්නේ මුගලන් හාමුදුරුවොත් බෞද්ධයෙක්න මේ අසූමහා ශ්‍රාවක ශ්‍රාවිකවත් බෞද්ධයෙක්න මේ බෞද්ධයෙක් බවට පත්වනාව බොහෝ දෙනා මුල්ම කාලයේ බෞද්ධයෝන මෙ වෙන තාගම් අධාපපුයි. හොඳ මුද්ධාරණය සිද්ධාර්ත මහාබෝධි සත්තුවන් වහන්සේ. සිද්ධාර්ථ මහාබෝධි සත්වන් වහන්සේ අන්‍යාගමිකයෙක්. බෞද්ධෙක්න මක ෞද්ධෙක් වන නන්තුන්රුවන් ලෝක පහළ වෙලායි නැපැ පහළ වෙලා තිබෙන. ට න්හන්සේ ෞද්ධව ඉදලලා ලෝතුරු සම්මා සම්බුද්ධත්තුවයට පත්වෙලා සැරිියොත් හාම් දුරුව මුගලන් හාමුදුරුවගේ මහෞොත්තමීන් වහන්සේල්ලාට ඒ තත්වයට පත්වන්න ලෝකේ උත්තරීතරතත්වයට පත්වෙන්න සරණාගමනයට පත්වෙන්න්න අවශ්‍ය පරිසරේ සකස් කරා මේ කපි තේරුන් ගන්නඕන් එක නිසා බුදුදහම කියන්නේ විශ්වීය දහමක් නිසා ආගමකට කොලේට මලයකට බෙදාාවෙන් කළ නොහැකි නිසා. තිරියටටත් පිරිසෙන් තිෙරිසංගත සතෙක් හෝ අන්‍යයාාගමකය හෝ මේ කුසලේ තුළ මේ ප්‍රතිපදාව තුළ සංගර වෙනවනම්. ඔහුටත් ඒ ආ නිසංස ඒයාකාරයෙන්ම පවතිනවා. තිේක නිසා මේ කාරණා හොඳුවට අවබෝධ කරගන්න ඕනේ විශේෂයෙන්ම අෞද්ධ පෙන්න්නවතුනු. අපි වනත් යහපත් කුසල කර්මය ආනිසංස ලැබෙන විදිහට කටයුතු කළ ඒ යානිසන් සපට ලැබෙනවා නමුත්. අර මම පෙර කිව්ආකාරයෙන් කන්දවඩ දේශනාව ශ්‍රවණය කරපු ඒ අනුගමනය කරන සත්තු හිංසනයෙන් වැලකිච්ච තැනැත්තාට මේ ආනිසංස විසතුන ලැබනට ඔහුට නෑ බෞද්ධයකුට වගේ අනිත්‍ය දුක්ක අනාත්ම චතුරාර්ය සතය ධර්ම නැත්තන් සෝවන්නාදී මඟඵල නිවන් ලබන අදහසක් ඔහුට ඇත්ති නෑ නමුත් ආනිසංස විසිතුන ලැබෙනවා. නිවන පිණිස ඒ පංචසීලයේ රැකීම ආනිසන් සඔහුට ලැබෙන්නේ නෑ. එතකොට සසර ගමන තුළ හේතුඵල දහමක් තිබෙන නිසා මෙතන කුසලකරම ඉස්මතු කරලා තිබෙනවා කුසල කර්මයට අදාළ විපාකයක් එතැන් සිට මතු සංසාරයේ ලැබිය යුතුයි. එහෙනම් ඔහු ටත් සංසාරයේ යහපත්ව ගමන් කරන්න මේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීම උපකාරයක් බවට පත්ව. නමුත් ඔහු කවදාවත් සසර දුක් නිවාලන කෙනෙක් බවට පත්වෙන්නේ නැහැ මොකදඔහුට තිසරණ සරනාගමනයක් සහිත නිවන අරමුණුකරපු ධර්මාණුකූල පරිසරයක් ඔොහුට ඇත්තෙන. ඒ නිසා ඒ සියලු කටයුතු පුුණ්‍යා බි සංස්කාරයක් විදිහට විපාකදීලා එතනින් අවසන් වෙනවා. බෞද්ධ අපිටාත්න් සරනාගමනයක් පිළිබඳව සීලයක් පිළිබඳව නිවනක් පිළිබඳව. බෞද්ධඌූ පමණින් නිවැරදි අවබෝධයක්. රහිතනම් අර කිතුණු පින්වතාට සේම අපටත් සංසාරික වශයෙන් මේ සීලාදී ගුණධර්මවල ආනිසන්සය සැපවිපාකයක් ලබාදීලා එයින් අවසන් වෙනෝ. ඔබ මතකතියාගන්න අපි බෞද්ධ උනු පමණින් අප නිවන් සම්පත් ලැබෙන් එන. අපේ අධිෂ්ඨානයක් තියෙන්නෝඕනි ඒවාගේ මපේ පෙර සූදානමක් තිබෙන්න්න ඕනි ඒ සඳහා ප්‍රාර්ථනාවක් තිබෙන් ට ඕනි. ප්‍රාර්ථනාව කියලකිව් හම මේ ප්‍රාර්ථනාවට කියනව චන්දය, චන්දය කියනෙ කැමැත්ත කියන එක. තෘෂ්ණාව නෙමේ චන්දය කියලා කියන්නේ තෘෂ්ණාව නෙවෙේ. හැබැයි මේ චන්දයුස පාර්ශික සහ අකුසල පාර්ුෂික විදිහට කොටස් දෙහකට බෙදනවා. ඒ තමා කාමත්් චන්දය අකුසලපාර්ුෂිකයි, කුසල චන්දය කුසලපාර්ෂිකයි. නිවන අරමුණු කරලා තිබෙනු. කාමච්චන්දය ඇහැපිෙනවන්න කනපිනවන්න දිවපිනවන්න, නාසේපිනවන්න කයපිනවන්න හිතපිනවන්න නිවනින් තොර පංච කාමයක්ම පමණක් ප්‍රාර්ථනා කරනවා නම් ඔහුට සංසාරික ගමන දික්වෙනවා තෘෂ්ණාව මූලික වෙලා කියලකිර. නමුත් කෙනෙක් ආනිසංස බලාපොරොත්තු වෙනවා පාරමිතා ගුණධර්ම මුහුකරවීමේ බලාපොරොත්තු වෙන්. කොරහට සසර කෙටිවෙන මේ එකකටම ලස්සන උපමාවක් ගන්න අපි කවරුොත් අහල තියෙනවනි අපේ බෝධි සත්වයන් වහන්සේගේ වෙස්සන්තර මහා රජුරුවන්ගේ චරිත කතාව පිළිබඳව වෙස්සන්තර ජාතක අපි කවුරුොත් අහල තියෙනවා ඇලි ඇතා දන්දුන්නා වූ හේතුව නිසා නගර වැසියෝ කෝපේයට පත් වෙලා මහා බෝධිසත්වයෙන් වහන්සේත් ඒවාගේම යශෝදරාවත් දරුවෝ දෙන්නත් වංක ගෙරිියයට පිටත් කර හැරිය කියලා සීලාදී ගුණධර්ම ආරක්ෂක කරපු මහා බෝධිසත්වයෙන් වහන්සේ පොළොවකම්පා කරලා තමන්ගේ දූදරුවන් භාර්ාව දන්දීලා අවසානයේ භාර්යාව දන්දුනු අවස්ථාවේදී සක්‍ර දේවේන්ද්‍රයෝ. වෙස් වලාගත්තාවූ ස්වභාවයෙන් පැමිණිලා සාධකාර දේලා මහාබෝධි සත්වන් වහන්සේට ආරාධනාවක් කරනවා. ඒ තම ඔබහන්සේ ලෝකයේ දිය නොහැති නොහැකි දෙයක් දුන්න. අපි කැමති දේවතාවූ හැටියට ඒ කලාවූ පින් බලය අනුමෝදන් වෙනවාවාගේම ඔබෝහන්සේට වරයක් ලබා දෙන්න. කැමති වර ඉල්ලන්න කියලා කියනු. එතකොට වර දහැකිල්න්න ඔබ ජත කතාපතේ වෙස්සන්තර ජාතකයේ පොඩක් අත්දේනය කරන්නක එතකොට මේ වර දහය පිළිබඳව කියවෙනවා. ඒ අතර එකවරයක් තමා මම කිසිම දඹදිව්වාසී සත්වයකු යටතේ පෝෂණය නොවේවා, මා යටතේ සියලු දබදිව් වැසියෝ පෝෂණය කළ හැක් ශක්තියක් මට ලැබේවා. එකවරයක්. ඉළගේ එක තමා මම දඹදිව්වාසයේ සියලු වැසියන්ට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයෙන් මට දන්දීම සඳහා නැහැ බැහැ නොකියන තරම් බවබෝග සම්පත් මට ලැබේවාත් මේ පිරවා වූ පාරමිතා බලවල. අපිට බලපු ගමන් හිතනවා මේ නිවාන් දකින්න බුදුව ොන්නම ඉන්න ආත්ම භවවි මච සප බාපරත්වේ ද කියලා හිතන්න පල නැ. කෙනෙක් මේ සීලාදී ගුණධර්ම පූරණය කරලා දන්දීලා පාරමිතා පුරල ධර්මය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් මේ තෘෂ්ණාව නිසා මට සැපවිදින්න මට පංචකාමය වින්දනය කිරීම සඳහා සැපෝනය කියලා එහමයි ලෝකී ඉන්න. ව කෙනෙක කුසලය තුළ තවතවත් තවතවත් නිරතවීම සඳහා සැපසම්පත් ප්‍රාර්ථන දැ බෝධි සත්තුව ප්‍රර්ත්ථනා කළේ මොකක්ද යම් සත්තුවයෙක් මගේගාවට යමක් බලාපොරොත්තුවෙන් එනවද එයාගේ හිත විනාශ කරන්න නැතුව එයාගේ හිත අසතුටට පත් කරන්න නැතුව ඒ ඉල්ලගෙනේන හැමදේම දෙන්න මට සම්පත් ලැබේවා. මොකද මටගා මගේගාව සම්පත් නැත්තම් මට දෙන්න දෙ නෑ. එතකොට මේ සම්පත් ප්‍රාර්ථනා කරේ පංචකාමයට නතුවෙච්ච හිතක ඉන්නෙමේ තවතවත් අ්‍ය සත්වයින්ට ලෝක සත්වයාට යහපත කිරීමේ බලාපොරොත්තුවේ. අන්නේ වගේ තමා මේ පංචසේලයේ ආනිසංසත් බෞද්ධ ඒ ආනිසංස පිළිබඳව අවබෝධාත්මකව. පංචේයේ රකිනකොට පලවවෙනි සිල්පදේ රැකොත්ම ආනිසංස විසිතු නක්තියනවා දෙනි සිිල්පදේ රැක්කොත් ආනිසංන්සේ කොළහක්තිනවා මේ ආදී වශයෙන් ආනිසංස පිළිබඳව අවබෝධයෙන්. සලාදී ගුණ ධර්ම රකිනවනම් එතන අවිත්‍යාව නෙමේ එතන ප්‍රඥාව කියන පාරමිතා ගුණස් කන්දයයි නැතම් ප්‍රඥා කියන ධර්මතාව යයි එතන ක්‍රියාත්මක වින්න. මොකොද මම සිල් රකින්නම එහි ප්‍රයෝජනය දකිමින්. එහි ප්‍රයෝජනය දකින්න නම් මම කුසලේ අකුසලේ හඳුන්න කෙනෙක් බවට පත්වෙන්න ඕන. කුසලේ ආනිසංස දකින කෙනෙක් බවට පත්වෙන්න ඕන. ලෝකයේ අනිත්‍යාදී ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ඇත්තෙක් බවට න මේ ආකාරයෙන් ධර්මය පිළි බඳුව විසුණු විසිරුණු පෘතුල අවබෝධයක් සහිතව යම් කිසි කෙනෙක්. ධර්මාව බෝධය පිණිස හේතුවන ආකාරයෙන් සීලයේ ආනිසංස දකිමින්. අ පෙරකිව්ූ ආකාරයෙන් පංචසීලයේ ආනිසංස සහිපත් කරමින් සීලාදී ගුණ ධර්මරකිනවනම්. ඔහුට මොහොතක් මහොතක් පාසා නිවන පිණිස අවශ්‍ය බෝධි පාර්ශික ධර්ම වර්ධනය වෙනවා කියෙලාෙන එහෙනම් බලන්නකො ආනිසංස දැනගෙන ධර්මය දැනගෙනම ධර්මය හැසිරීම තුළ ධර්මාව බෝධය පිණිස නිවන පිස තියෙන ගමන් මාර්ගිය ඉතා වේගවත් භාවයකට පත්වවා. විශේෂයෙන් නිවන අරමුණු කරපු ධර්මාණුකූල ජීවිතයක් බවට සසර ගමනක් බවට පත්වෙනවා. ඒ අවබෝධය රහිතව හුදෙක් යහපත්තකේන අදහසින් යහපතක්යකෙන් අදහසින් සීලා දීගුණ ධර්මරැකීම තුළ සසර දුගගවී මක් නැතන් නිවනක් පසක් නොව වනත්න් සැපසේ සසරගමන තුළ ගමන් කරන්න පුළාන්නේ එනිසාතමා බුදුහාමුදුරු මේ සැරියුත් මහරහතන් වහන්සේගේ ධර්මමාර්ගයත් මුගලන් මහරහතන් වහන්සේගේ ධර්ම මාර්ගයයක්ත් සංසන්ධනය කළ සාධකාර දෙෙන්. යොත් දුරග හනෝ ඔබක් ො ආකාරයකින්ද ධර්මය ඔබද කලි ස්වාමීනි සැප ප්‍රතිපදාවෙන් වහා ධර්මය ඔබොධ කලා. මුගලන් හාමුදුරුවන්ගගේ හනු ඔබ කොහොද ධර්මය අවබෝධ කල ොඩ න්හන්සේ තමන්ගේ ප්‍රතිපදාව බුදු හාදුරුවෝ ැරියොත් හමුදුරන්ගේ ්‍රපදාව සාධකාරදීලා කියනවා සැපසේ නිවන්න අවබෝධ කිරීමයි මම අගේ කොට සලකන් එහෙනම්. නිවන් දකිනෙනාට සැපසේ සසරගමනයන්නත් ඕනි සැපසේ සසර්ගමනයන්න මේ දාන සීල භාවනාදී පින්කම්වල නිරතවෙන්නට ඕනි අන්න එතු කොට තමා වඩා යහපත්ව සහ පහසුවෙන් සසර්ගමන සෝපත් කරගන්නත් අවසන් කරන්නටත් අපිට හැකියවලබෙනවා මේ කාරණනාටික විශේෂයෙන් කිවවේ දැ අපි ගේවර අවසාන වශයෙන් පංචසීලයේ සියලුම අනිසංසයන් පිළිබඳව කතා කලා තොට ඒ කතා කල්ලිඉවර වෙනකොට ඔබටයාම අවබෝධයක් ේ නවා ඒ සිල්පදේ රැක් හම ලබෙන ආනිසංස පිළිව මේ කරුණ බට දේශනා කළේ ඒ ආනිසංස ටික ආරක්ෂාකිරීම බෞද්ධයෙක් සහ අබෞද්ධයෙක්කේන දෙපාර්ශවයට මොන විදිහිරත බලපාන්නේ බෞද්ධ අපිට වහා නිර්වාණ බෞද පිණිස මේ ධර්මතා කොහොමද උපකාරී වන්නේ කියන කරුණුකාරණා පිළිබඳුව කියාදී ඉතින් අධාත්න් විශේෂයෙන් දෙදස් විසියක වර්ෂයේ විවහාරිකව සිංහල හිල්දු අලු තවෞරුද්ද තව නොබූ නොබෝ වෙේලාවකින් හෝරා කිහිපයකින් ආරම්භ වෙන. ඒවාගේම පුුණ්න්නෙ කාලය ආරම්භවීමත් සමගම විශේෂයෙන් ඔබ නිවස තුළ සිට හෝ ආගමානුකූල පරිසරේකට විශේෂයෙන් යොමු වන්නට කියලා ොම ආදරයෙන් ගෞරවේෙන් ඉල්ලා සිත් නොතම ෙදදු දරුවන් රැස්කරගෙන නෑදෑහිතමිත්‍රාදී සිලු දෙනාම රැස්කරගෙන ලබන්නාවූ සිංහල හින්දදු. අලු තෞරුද්ද නිමිත්තෙන් ගෙදර ඒ කාන් තවශයෙන් මොබ විසින් යටත් පිරිසි තුන් සූත්‍රේවත් සජ්‍යායනා කරන්න. හොඳින් බුද්ධ පූජාව තබන්න ගිලන් පස බුද්ධ පූජාවක් තබන්. මේ ලෝකයේ දැන්ට ඇතිවෙලා තින මේ වේසනකාරී තත්ත්වයන්ගේ නතබිදින්න කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරලා හොඳ ඒට පංචසේලේ අධිෂ්්‍රාන කරන්. දානාදී පාරමිතා ගුණදහම් අධිෂ්ඨානකරන්. අධිෂ්ඨාන කරලා පෙරට වඩා ආගමානකූල චරිතයක්. පෙරට වඩා ආගමානකූල ජීවිතයක්. මමත් මගේ ස්වාමිදියනයක් දූදරුවන් මේ ආදී කොට ඇති අප සියලු දෙනාම. රකිනවා. ඒ රකිින්න්න වූ බලයෙන් අප සියලු දෙනාට ම හැම යහපතමත් සිද්ධවෙන්නට ඕනේ ලෝක සත්වයෝත් සෝපත් වන්නට ඕනේ කියලා. මේ ආගමානුකූල පරිසිරයක් නැත්තම් පුුණ්‍ය කාලය තුළ විශේෂෙන් අපි ආරාධනා කරනවා ගොඩක් හොඳයි තුන් සූත්‍රයත් දජගග සූත්‍රයේ වගේ සූත්‍රදේශනා මෙත්තා නිසංස වගේ සූත්‍ර දේශනා සජ්්‍යායනා කරලා ගිලන් පසබුද්ධ පූජාවක් පවත්වල. ද දොබට මේ කාලේ හරස්ථාන සඳහා ගමන් කරන්න යම පහසුවක් තියරම පායෝගිකව ඒනිසා ඒ කටයුතුල එවැනි පිරිත් සූත්‍ර දේශනා කරලා විශේෂයෙන් ඔබටත් පවුලේ සීලු දෙනාටත් ලෝකයටත් ආශිරර්වාද කරන්න කළ. ඒවාගේ මාද දවසේ ධර්මදේශනාවේ ආශිරවා දෙයක්ත්, සීලු ලෝක සත්්‍යයාටම යහප්ත පිනිිසු හේතුවේවා විශේෂයෙන් කොළඹ විශ්විද්‍යයාලේ ජේෂ්ට මහහාචාරයේ ජයිනතත්ති කෝරල්ලාගේ දොන් සුමේද ජයිනෙත්ති මහතාටත්. හිදුක්න රෝගී සම්පත් ලබන ඉතා පුුණන්නකාමී ජන්මෝත්සවයක් සඳහා හතුවා සනාමවේවා කියලා අශීරවාත කර. අවස්සරයි ස්වාමින්න් වහන්ස එමදායකත්වය විස්තරමසෙයි මොරටුව ඒගොඩ වුවන දක්ුණ අංකේ සයහතලක නිවසේ පාදිංචි, දමයන්ති රර්ෂා ජයනතත්ති මහත්මියගේ ආද්‍රණීනිස්වාම් පුරුෂාණන් වන ඩවෙල අගලබත්තා අංක තුන්සි අසුද දෙක නිවිසේ පදිංි ලක්මිනි කෞුෂල්ල අජයසිංහගේ අදරනී ගුරුපාණන් වන කොළ බෂවිුද්‍යාලයේ ජේෂ්ට මහාචාර්ය ජයනෙත්ති කෝරල්ලාගේ දොන් සුමේද ජයනෙත්ති මහතාගේ අදට යදෙන උපන්දිනය වෙනුවෙන් අප්‍රෙල් දහ තුන්වන දාටය දෙෙන හැට තුන්වන උපන්දිනය වෙනුවෙන් එතුමට නිදුක්නිරෝගී සුව චිර්ජීවනය ප්‍රාථනා කිරීමහා වාසනාවන්තනාගතයකට තෙරුව නේබලයේ ආශිර්වාධ කිරීම අර්මුණු කරගන්නවා ඒවගේම මහාචාර සුමේද ජයනෙත්ති මහතාටත් දමයන්ති ජයනෙත්ති මහත්මිය විදුූ චතුරග ජයනත්ති පුතුනුවන් නැතුළු පවුලෙ සිල්ලදනාටත් දායිකත්ව ධර්ණ සිලු දෙනනාටත් එම පුල්ලල් සිලු දෙනනාටත් උතුම් චතුරාරසත්‍යය ධර්මා බෝධය ලැබෙන්න්නට මේ කුසලා නිසන්සේ හේතුවඒවා කියා පාර්ථන කරනවා, දායිකත්ව විස්තර වූ ලක්මිනිි කෞශල්ලයා ජයසිංහගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේවා නිරන්ත්‍ර ජයග්‍රහණ උදාවේවා කියා වෙල්ද සේවේද ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සදයතුනිී අද ධර්මානු ශසනාව පයත්තුව අපේ සදහම්දර් ධර්මදේශනා මාලාවේ බෞද්ධ ප්‍රතිපත්තින්සාහ නිවරදිව අනුගමනය කළ යුතු කාරණා පිළිබඳව අවධානය කරුන් ලබන සදහම දර් ධර්මදේශනා මාලා වෙනුවෙන් පංච සීලය පිළිබඳව ර්මාන් වාසනනා පැත්තුවේ කඩවත මංකට පුරාණ විහාරවාසී පූජ්ජ පාද ඇරව්වල සුදම්ම ස්වාමීන් රන් වහන්සේ. අපේ ස්වාමින් රන් වහන්සේටත් උදාවන නව අවුරුද්ද. ප්‍රඥාව පිරුණු වාසනාවන්ත ධර්මඥානයේ බෙදාහදා දෙන්නට ශක්ති දහිරයනවඩුව ලබෙන වාසනාවන්ත වසරක් වේවා නිදුක් නරෝගී සුවලබේවා කිය ප්‍රාථනා කරමින්සාධකාරයක් පත්තමමු. සාධහ සාධ සාෝ. ධර්මාන් ශවාසනාව ගෝනට මුස වන්නේ සදහම් දර ධර්මාණු ශවාසනාවන් පෙළ වෙනුවෙන්. තුම් ධර්මදානය උතුම් බව පසක් කරගත් लेටක්ස් ලංකා ජාතයන්ත්‍ර පෞද්ගලික අතන න ෝදනා සහිතවයි විධායකධ්‍යක්ෂික අයෝමා වික්‍රමසිංහ විධායක අධ්‍යක්ෂ සංජීව වි්‍යශ්‍රී න අවරත් මහතා ප්‍රමුඛ විධායක මණඩලේ සාකාර මණ්ඩලේට සදහම් දාහර ධර්මාන ශාසනාවන් වෙනුවෙන් අපිපුුණඥානු මෝදනා සිදුකරු ලබඩවා ස්ලිම් හා රන් සම්මාන දින වූ ජලප්‍රතිරෝධක ජාත්‍යන්තරතත්වේ තිීන් තාලේපය ව පේන්ස් ෙතමනට දෙියසීරාවට වැස්සර නිරාවරණය වන බිට්ටිය තුළට ජලකාන්දුව වලක් වන වැ පේන්. අමතන්නවැෙනද සේවයට දෙකයි හැටනවෙයයි හැට දෙකයි යසුව බිින්දුවයි හතයි හතයි හයිසි අනුතුනයි හැත්ත තුනයි අනුතුන බින්දුවයි හතයි හතයි හයිසිය අනුතුනයි හත්තතුනයි අනුතුන. සදහම් දහර ධර්මාාවන් ශාසනාවන් වෙනුවෙන් ඔබේ පින්වන්ත දායකත්වය සඳහා. සදහැවතුන අපේ ධර්මාාවන් ශාසනාවන් පෙළ ඉදිරිපත් කිරීමදි තාක්ෂණ දායකත්වවෙලබාදන කාරිමණ්ඩලටද අපෙන් පුුණ්ඥානුමෝදනා සදහම් දහර නිරයට යන මග නැවතුමට ඔබට සුබාලුත් තවරුද්දකට ආසිරී. දම් සුවද පින්බර කුසල් වඩනා පහන්සිතුවිලි අවධි කරන සදහම්දහර දම්දිසුම සමානුග්‍රහකත්තුවය වැැප් වතුර නොරදන තීතාලේ පසුඛකාමානි භූතානී යුදන්දේන විහිංසති අත්තනෝ සුකමේසානෝ පිච්චසුන ලබති සුකන් ස්ලිම් පාරන් සම්මානින් පිදුම්ලද වබ් වතර ොරදැන භික්තිාලේ පනය වබ් ජලකාන්දු වැලක්වීමේ තීන්ට. ජාතියන්ත්‍ර ප්‍රමිතිය පරිසරහිතකාමි වබ් වබ් තීන්ත. තෙතමනයට තිත ජලයින් නිවසේ ආරක්ෂාව Webබ.